මේ වීඩියෝ එකේදී disaster movies 10ක් ගැන කියනවා. ඉතින් 10 වෙනි එක තමයි Underwater 2020. මේ කතාව ගැන කියනවා නම් ගැඹුරු මුහුද පතුලේ මේගොල්ලෝ කට්ටියක් කම්පැනි එකකින් මුහුදේ හාරනවා. මුහුද පතුල හාරනවා. ඉතින් මේගොල්ලෝ ඉන්නේ ලොකු බිල්ඩින් එකක වගේ. මේක මුහුද යට තියෙන එක සබ්මැරින් එකක් වගේ. හැබැයි සබ්මැරින් එකට වඩා කම්ප්ලෙක්ස්. ඒ කියන්නේ අනිකර ලොකු බිල්ඩින් එකක් වගේ තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. කොහොම හරි මුහුදේ භූමිකම්පාව ඇති වෙනවා. ඉතින් මේ භූමිකම්පාවෙන් මෙයාලා ඉන්න මේ බිල්ඩින් එක, එහෙම නැත්නම් මෙයාලා ඉන්න ෂිප් එක විනාශ වෙනවා. ඉතින් මෙයාලා ට්‍රයි කරනවා මෙතලින් ගැලවිලා එළියට යන්න. ඒත් එහෙම කරන්න හදද්දි මේගොල්ලන්ට තේරෙනවා මොකක් හරි නොදන්න සතෙක් නැත්නම් නොදන්න දෙයක් මෙයාලා යවටේ ඉන්නවයි කියලා. ඉතින් මේක තමයි බේස් ස්ටෝරි එක. බලන්න හොඳ මූවි එකක්. ඊළඟ මූවි එක තමයි Into the Storm. ඉතින් එක සෙට් එකක් ඉන්නවා. මේගොල්ලෝ රිසර්චර්ස්ලා කට්ටිය. ඉතින් ඒගොල්ලෝ කරන්නේ කුණාටු සුලි කුණාටු තියෙන පැති වලට ගිහිල්ලා ඒවා ෆිල්ම් කරනවා. එතකොට ඒවා ගැන රිසර්ච් කරනවා. ඉතින් ලොකු ටොනේඩෝ එකක් එනවා. මේක එන්නේ හයි ස්කූල් එකක් තියෙන පැත්තට. ඉතින් ඒ හයි ස්කූල් එකේ ග්‍රැජුවේෂන් ස්ටුඩන්ට්ලා කට්ටිය ඉන්නවා. කොහොම හරි මේගොල්ලෝ එන පැත්තට තමයි මේ ලොකු සුලි කුණාටු එන්නේ. ඔයාලම් බලන්න මේ හයි ස්කූල් එකේ ඉඳපු කට්ටියට මේ ටොනේඩෝ එකෙන් නැත්නම් සුලි කුණාටුවෙන් බේරෙන්න පුළුවන් වේවිද කියලා. ඒත් එක්කම මේක තව සෙට් එකක් ඉන්නවා. ෆන් එකට කුණාටු ඇතුළට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා හොයන අයත්. ඉතින් සුපිරි මූවි එකක්, අනිවාර්යෙන් බලන්න. ඊළඟ මූවි එක තමයි පොම්පේ. ඉතින් මේකේ කතාව ගැන කියනවා නම් වහලෙක් ඉන්නවා. ඒ වහලා ග්ලැඩියේටර් කෙනෙක් වෙනවා. ඊට පස්සේ මෙයා ට්‍රයි කරනවා තවත් වහලුන්, එහෙම නැත්නම් තවත් ග්ලැඩියේටර්ස්ලා එකතු කරගෙන එයාලගේ නිදහස වෙනුවෙන් ෆයිට් කරන්න. ඉතින් මෙහෙම ෆයිට් කරද්දී මෙයාට උසස් පන්තියේ එහෙම නැත්නම් ප්‍රින්සස් කෙනෙක් හම්බ වෙනවා. ඉතින් ඒ ප්‍රින්සස් එක්ක මෙයා ලව් ස්ටෝරි එකක් පටන් ගන්නවා. ඉතින් කොහොම හරි මෙයාලට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ ඔක්කොටම වඩා භයානක දෙයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ දේ මොකද්ද කියලා බලන්න පොම්පේ කියන මූවි එක බලන්න. ඒත් එක්කම මෙයාලට ඒ දෙයින් බේරෙන්න ඕන නම් කරන්න තියෙන එකම දේ හාබර් එකට යන එක. හාබර් එකට ගිහිල්ලා නැවගෙන් ඒ පළාතෙන් අයින් වෙලා යන එක. ඉතින් ඔයාලම් බලන්න මේගොල්ලන්ට එහෙම මේ පොම්පේ වලින් පිට වෙලා යන්න පුළුවන් වේද, නැත්නම් මෙයාලට මේ ඩිසාස්ටර් එකට මුහුණ දෙන්න වෙයිද කියලා. ඊළඟම එක තමයි ග්‍රීන්ලෑන්ඩ්. ඉතින් මේක ගැන කියනවා නම් ලොකු උල්කාපාත ටිකක් පෘථිවියට පාත් වෙනවා. ඒ කියන්නේ පෘථිවියට කඩාගෙන වැටෙනවා. ඉතින් මේකෙන් මුළු පෘථිවියේ භාගයට භාගයක්ම විනාශ වෙනවා. මේ ග්‍රීන්ලෑන්ඩ් කියන එකේ ග්‍රීන්ලෑන්ඩ් කියන පළාත විතරයි ඉතුරු වෙනවා කියන්නේ. ඉතින් එහෙ බංකර්ස් තියෙනවායි කියනවා සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන්න. හැබැයි මේ බංකර්ස් වලට යන්න පුළුවන් තෝරාගත්ත මිනිස්සු කට්ටියකට විතරයි. ඒ කියන්නේ ක්වොලිෆිකේෂන් තියෙන, ලෙඩ නැති, එතකොට දෙයක් කරන්න දන්න අර ප්‍රොෆෙසර්ස්ලා වගේ උසස් පන්තියේ කට්ටියට විතරයි. එහෙම නැත්නම් සමාජයට වැඩක් කරන කට්ටියට විතරයි යන්න පුළුවන්. ඉතින් මේක එක ෆැමිලි එකක් තේරෙනවා මේ බංකර් එකට යන්න. එහෙම නැත්නම් ග්‍රීන්ලෑන්ඩ් වලට යන්න. මේ ඩිසාස්ටර් එකෙන් එහෙම නැත්නම් මේ උල්කාව ඇතිලා ඒගොල්ලෝ ඉන්න පළාතම විනාශ වෙන හින්දා. ඉතින් මේගොල්ලෝ මෙහෙම ගියාට පස්සේ මේක ප්ලේන් එකේ යන්න තියෙන. ඉතින් මේ ප්ලේන් එකට ගියාට පස්සේ ඒතනටි ඒ ප්ලේන් එකට මෙයාලට නැග ගන්න බැරි වෙනවා. ඉතින් එහෙම නැග ගන්න බැරි වෙන්නේ මොකද කියලා ඔයාලා මේ මූවි එක බලන්න. එතකොට බලන්න මේ ෆැමිලි එකට ජීවත් වෙන්න එහෙම නැත්නම් නොමැරි ඉන්න පුළුවන් වේද කියලා. නැත්නම් මේගොල්ලන්ට මේ ග්‍රීන්ලෑන්ඩ් කියන ප්‍රදේශයට යන්න පුළුවන් වේද කියලා. ඉතින් මේකත් සුපිරිම මූවි එකක්, බලන්න වටිනවා. ඊළඟ මූවි එක තමයි සෑන් ඇන්ඩ්‍රියාස්. ඉතින් මේ කතාව ගැන කියනවා නම් කැලිෆෝනියා වල ලොකු භූකම්පන ටිකක් හට ගන්නවා. ඉතින් ඒක නිසා මුළු කැලිෆෝනියාම වගේ විනාශ වෙලා යනවා. ඉතින් මේකේ පයිලට් කෙනෙක් ඉන්නවා. එයා රෙස්කියු පයිලට් කෙනෙක්. ඒ කියන්නේ එයා ජීවිත බේර ගන්නවා හෙලිකොප්ටර් එකෙන්. ඉතින් කොහොම හරි මෙයාගේ එක්ස් වයිෆ් එක, එහෙම නැත්නම් මෙයා කලින් වයිෆ් එක ගිහිල්ලා මෙයාලගේ දුව ඉන්නවා. ඒ දුව ඉන්නේ කැලිෆෝනියා වල. ඉතින් එයාව බේරගන්න යන ස්ටෝරි එක තමයි තියෙන්නේ. ඉතින් ඔයාලම් බලන්න මෙයාලට මේ සෑන් ඇන්ඩ්‍රියාස් වලට ගිහිල්ලා මෙයාලගේ දුවව බේරගන්න පුළුවන් වේද, එතකොට මොන වගේ ඈත්ක්වික් වලට, භූමිකම්ප වලට මේගොල්ලන්ට මුහුණ දෙන්න වේද කියලා. ඊළඟ මොහොතේ තමයි ජියෝ ස්ටෝම්. ඉතින් මේ කතාව ගැන කියනවා නම් ලෝකේ වෙදර් එක කාලගුණය පාලනය කරන්න සැටලයිට් සෙට් එක ලෝකේ වටේට යවලා තියෙනවා. මේවා තියෙන ස්පේස් එකේ. ඉතින් කොහොම හරි මේ සැටලයිට් වල මැල්ෆැන්ෂන් එකකින්, එහෙම නැත්නම් දෝෂයකින් කාලගුණය වෙනස් වෙලා ලොකු විනාශය වෙනවා එක පළාතකට. ඉතින් මේක හදපු විද්‍යාඥයෙක්ට යන්න වෙනවා මොකද්ද මේ මැල්ෆැන්ෂන් එක කියලා හොයලා බලන්න. ඉතින් කොහොම හරි මේ ලෝකේ කාලගුණය වෙනස් කරනවට සමහර අකමැති කට්ටියක් ඉන්නවා. ඒත් එක්කම මේක ඇඩ්වාන්ටේජ් ඒ විදිහට, එහෙම නැත්නම් මේක යූස් කරලා ලෝකේ විනාශ කරන්න හදපු සෙට් එකකුත් ඉන්නවා, හදන සෙට් එකකුත් ඉන්නවා. ඉතින් කොහොම හරි මෙයා
මේ ස්පේස් එකට ගිහිල්ලා මේ සැටලයිට් ටික චෙක් කරේ නැත්නම් එහෙම නැත්නම් ඩිසේබල් කරේ නැත්නම් මුළු ලෝකෙම විනාශ වෙන්න ඉඩ තියෙනවා මේ සැටලයිට් නිසා. ඉතින් ඔයාලම් බලන්න මේ විද්‍යාඥයට එහෙම නැත්නම් මේ ඩයල් එකට ස්පේස් එකට ගිහිල්ලා මේ සැටලයිට් ටික ඩිසේබල් කරන්න පුළුවන් වේද, එහෙම නැත්නම් මොකක්ද ඇත්තටම මේකේ රීසන් එක, මේ විදිහට මැල් ෆන්ක්ෂන් වෙන්න මේ සැටලයිට් වල දෝෂ ඇති වෙන්න රීසන් එක මොකක්ද කියලා බලන්න ඕන නම් මේ මූවි එක ඉවරනකම් බලන්න. මේකත් හොඳ මූවි එකක්. ඊළඟ මූවි එක තමයි අන්ස්ටොපබල්. ඉතින් මේක ස්ටෝරි එක ගැන කියනවා නම් ඒක ට්‍රේන් එකක් එනවා කඩාගෙන, මේ ට්‍රේන් එකේ කවුරුවක් කන්ට්‍රෝල් කරන්නේ මිනිස්සු කන්ට්‍රෝල් කරන්නේ, ඒක දිගටම එනවා. ඒකේ අරමුණ තමයි ඒක ඇහිලා සිටි එක වදිනවා. ඉතින් මේ සිටි එකේ වදින එක නැති කරන්න, එහෙම නැත්නම් මේ ඩිසාස්ටර් එක නවත්තන්න තව ට්‍රේන් එන්ජිනියර් කෙනෙක්ටයි කන්ඩක්ටර් කෙනෙක්ටයි වෙනවා. මොකද ඒගොල්ලෝ යන ට්‍රේන් එකේ ඉස්කෝල ළමයි ඉන්නේ. ඒ ට්‍රේන් එක යන්නේ මේ අර කඩාගෙන බිඳගෙන යන ට්‍රේන් එක යන රූට් එකේමයි. ඉතින් ඔයාලම් බලන්න මේගොල්ලන්ට මේ නවත්තන්න බැරි ට්‍රේන් එක නවත්තන්න පුළුවන් වේද, එතකොට මේගොල්ලන්ට මොන වගේ ඩිසාස්ටර් එකකට මුහුණ දෙන්න වේද කියලා. ඊළඟ මූවි එක තමයි 2012. ඉතින් මේක 2009 ආපු මූවි එකක්. මේක බේස් වෙලා තියෙන ඇත්ත කතාවක්, ඇත්තටම වෙච්ච දෙයක් නෙමෙයි. හැබැයි ඇත්තටම වෙයි කියලා හිතපු දෙයක් ප්‍රෙඩිට් කරගෙන ඒක ගැන කියනවා නම් මේ ලෝකේ අවුරුදු දහස් ගානකට කලින් මායාවරු ඒගොල්ලන්ගේ ශිෂ්ටාචාරයේ හදලා තියෙනවා කැලෙන්ඩර් එක. මේක මායා කැලෙන්ඩර් කියලා තමයි කියන්නේ මට මතක ඇරියට. කොහොම හරි මේ කැලෙන්ඩර් එකේ තියෙන්නේ 2012 12යි 21 වෙනකම් විතරයි ඩේට් එක තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම ඩේට් එක හදලා තියෙන, කියන්නේ කැලෙන්ඩර් එකේ දිනෙන් 2012 12 21ට පස්සේ තියෙන දින එකක්වත් නැහැ. ඒක නිසා මිනිස්සු හිතනවා මේ 2012 12 21න් පස්සේ මේ ලෝක විනාශ වෙනවායි කියලා. ඉතින් මේක බේස් කරගෙන තමයි මේ මූවි එක හදලා තින්නේ. ඒත් එක්කම මට මතකයි මම ඒ කාලේ ඉස්කෝලේ යනවා. එතකොට ලංකාවේ ගියේ 2012 12 12 තමා ඔක වෙන්නේ කියලා. ලංකාවේ කෙසේ වෙතත් මට මතක හැටියට මගේ යාළු එහෙම කිව්වේ 2012 12 12 ලෝක විනාශ වෙනවායි කියලා. ඉතින් මේ ඉවෙන්ට් එක බේස් කරගෙන තමයි මේ මූවි එක හදලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ ගැන කියනවනම් මට මතකයි මේ කාලේ පොතුත් ලියවලා තිබ්බා, පොඩි පොතක් තිබ්බා සිංහලෙන්. මේකේ තියෙනවා මේ 2012 කොහමද ලෝක විනාශ වෙන්නේ, එතකොට මේ කැලෙන්ඩර් එක ගැන ඔය වගේ ලොකු කතා ටිකක් ගිහිල්ලා තිබ්බා. ඉතින් මමත් ඒ පොත ගත්ත වගේ මට මතකයි. කොහොම හරි ඉතින් 2012 12 21වත් 12 12වත් එහෙම කිසිම දෙයක් උනේ නැහැ. ඉතින් එහෙම ලෝක විනාශ වුණා නම් දැන් අපි ඉන්න විදියකුත් නැහැනේ. ඉතින් කොහොම හරි මේ මූවි එක බේස් වෙලා තියෙන්නේ ඔය ස්ටෝරි එක බේස් කරගෙන හදපු මූවි එකක්. ඉතින් ඒ ඉවෙන්ට් එක ගැන තව කියනවා නම් ඇත්තට මේ ඉවෙන්ට් එක ගැන නෙමෙයි, ඒ කාලේ තිබ්බ විශේෂ දෙයක් තමයි 2012 12 12 ඒ වගේ ඩේට් එක ආයේ කාලෙකින් එන්නේ ඇල්ලු. ඒ කියන්නේ ඊයේ එකයි මන්ත් එකයි ඩේට් එකයි ටයිම් එකයි එකම විදිහට සෙට් වෙන. ඉතින් කොහොම හරි ඒ කාලේ හැම උනේ එකක් උනේ නැහැ. මායන් වරුන්ට එක්කෝ මායන් ශිෂ්ටාචාරය ඉවර වෙන්න ඇති, මායාවරුන්ගේ ශිෂ්ටාචාරය ඉවර වෙන්න ඇති. එහෙම නැත්නම් මොකක් හරි හේතුවකින් ඒගොල්ලෝ අර කැලෙන්ඩර් එක ඉස්සරහට ලියන එක නවත්තන්න ඇති. කොහොම හරි මේක බලන්න හොඳ මූවි එකක්. ඊළඟ මූවි එක තමයි කන්ටේජන්. ඉතින් මේක ගැන කියනවා නම් මේක කොරෝනා වෛරස් එක වගේම වෛරස් එකක් නිසා මිනිසුන්ව මැරෙනවා. ඉතින් මේ කොරෝනා වෛරස් එක වගේම තමයි මේ වෛරස් එකත් වැඩ කරන්නේ. ඉතින් මුලින්ම එක ගෑනු කෙනෙක් ඉන්නවා, එයා චීනේ යනවා ට්‍රැවල් කරන්න. එහෙම ට්‍රැවල් කරලා ඇවිල්ලා ගෙදර ආවට පස්සේ මෙයාට එකපාරට අමාරු වෙලා මෙයාව හොස්පිටල් එකට ඇතුළත් කරනවා. ඉතින් ඊට පස්සේ මෙයාව මැරෙනවා. ඒත් එක්කම මෙයා වටේ ඉන්නපු තව කට්ටිය මේ විදිහටම නිකම්ම ඇදගෙන වැටිලා වගේ මැරෙනවා. ඉතින් මේක අලුත් දෙයක්, ඩොක්ටර්ස්ලා මේ ගැන මුකුත් දන්නේ නැහැ. ඉතින් ඩොක්ටර්ස්ලා ට්‍රයි කරනවා මේකට බෙහෙතක් හොයන්න. ඒත් එක්කම දැන් කොරෝනා නිසා ඇතිවෙච්ච හැම දෙයක්ම වගේ මේ වෛරස් එක නිසා ඇති වෙනවා. එක්සාම්පල්ලා විදිහට කොරෝනා වලින් වවාගෙන කණ්ඩ හදන අය, ඒ කියන්නේ සෝෂල් මීඩියා වලින් හැම කොරෝනා ගැන බොරු කියලා ප්‍රචාරණ යවනවා වගේ මේ මූවි එකේදිත් පෙන්නනවා. ඒවා කොහොමද පැතිරෙන්නේ, ඒවා පැතිරුණාම ඒවා එෆෙක්ට් වෙන්නේ කොහොම, සමාජයට ඉෆෙක්ට් වෙන්නේ කොහොමද කියලා. ඒත් එක්කම මේ වෛරස් එක, මේ කන්ටෙන්ජන් කියන මූවි එකේ තියෙන වෛරස් එකෙන් බේරෙන්න තියෙන එකම විදිය තමයි වැක්සින් කරගන්න එක. ඒත් එක්කම පරිසං වෙන එක. ඉතින් කොරෝනා වෛරස් එකෙන් බේරෙන්න තියෙන එකම විදිය තමයි වැක්සින්. ඒත් එක්කම මාස්ක් යූස් කරන එක, සමාජ දුරස්ථභාවය තියාගන්න එක. මේ වගේ මේ කන්සෙප්ට් දෙකම එක සමානයි. මේක 2011 මූවි එකක් වුණාට මේ වෛරස් දෙකම එකම වගේ සුපිරිම එක් කන්සෙප්ට් එකකින් තමයි හදලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ මොව එකක්.
මේ ලිස්ට එකේ නම්බර් 1 මූවි එක තමයි ඩීප් වෝටර් හොරයිසන්. ඉතින් මේ මූවි එක ගැන කියනවා නම් මේක ඇත්තටම වෙච්ච ඒ කියන්නේ ට්‍රූ ඉවෙන්ට් එකක් බේස් කරගෙන හදපු ස්ටෝරි එකක්. ඉතින් මේකේ කතාව ගැන කියනවා නම් මුහුද මැද තියෙන කණිජ තෙල් ගන්න තැන, ඒ කියන්නේ මුහුද පතුල හිල් කරලා කණිජ තෙල් ගන්න ප්ලේස් එකක තෙල් කාන්දුවක් වෙනවා. මේ තෙල් කාන්දුව වෙන්න හේතුව තමයි ඒකේ හිටපු බලධාරීන් හරියට වැඩ කරපු නැති එක. ඒගොල්ලෝ අත්නොමතික විදිහට තීරණය අරගෙන වැඩි ප්‍රොෆිට් හොයන්න ගිහිල්ලා අන්තිමට මෙතන ලොකු විනාශයක් වෙනවා. ඔයාලා Google සර්ච් කරොත් Deepwater Horizon කියලා ඔයාලට මේ වෙච්ච ඩිසාස්ටර් එක ගැන තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේකේ වැඩ කරපු කම්කරුවන්ගේ ස්ටෝරි එක තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේ තෙල් කාන්දු උනාට පස්සේ ඒගොල්ලෝ කොහොමද ක්‍රියා කරේ, එතකොට කී දෙනෙක් මැරුණද, ඒගොල්ලෝ මැරුණේ කොහොමද, එතකොට ජීවත් වෙලා ඉන්න අය බේරෙන්න කරපු දේවල් මොනවාද, මේ වගේ ස්ටෝරි එක තමයි තියෙන්නේ. ඉතින් කලින් කිව්වා වගේ මේක ඇත්තටම වෙච්ච ඉවෙන්ට් එකක්. ඉතින් අනිවාර්යයෙන්ම බලන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් මූවි එකක්. ඉතින් මේ මූවිස් ටික තමයි තියෙන්නේ ඩිසාස්ටර් මූවිස් වලට. ඔයාලා ඉවර වෙනකම් මේ වීඩියෝ එක බලවනම් කමෙන්ට් එකක් දාන්න. ඒත් එක්කම ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.